Thank you for your patience, loyal listeners. Welcome to ThePapare.com. You're here with the live feed of the first semi-final of the Singer Cup T20 Under-19 trophy. So at the end of the fourth over, Prince of Wales 27 for 2. Vianka Chaturanga on 7. And Veera Kodi is on 6. Change of ends for Tanisha. So Besekara is taken out of the attack. So we can taking Pete Ratch spinner Tanisha Veerakon coming in from the commentary box end. Fifth over to be commenced. Prince of Wales 27 for 2. A lovely shot. Gives himself room. Pierces between the two fielders and ball runs down to the square boundary for 4 runs. That was Veera Kodi. He moves up to 8. That was a very smart shot played there. He gave himself some room on the off. Tanisha tried to follow him onto the leg, but then there was enough space created by the batsman. Guided on the off smartly. Fast in the air by Tanisha there. Misses the outside edge. Tanisha is quick to bowl his get through his over. Again outside edge. A miss failed. Batsman scamper for a single. Veerakon now coming in from over the wicket. 32 for 2. Fifth over in progress. Pierces between the two fielders and a lovely shot runs down to the mid-off boundary for 4 runs. Score moves up to 36 for 2. Replay on screen. Again giving himself some room and taking on the offside. As we see Veerakon once again going away from us. Again giving himself some room on the offside. Slashing it past backward point. So another 4 runs added to the Cambrian's total. Back-to-back boundaries by Prince of Wales. Score moves up to 40 for 2. Pete Ratskeeper Mohorty having a chat with Veerakon. No change in the field. Quick single, 41 for 2 at the end of the fifth over. And that's the end of the over and we have a change in commentary. We have Harita and Priyanta taking on. කාලගුණ තත්ත්වයේ
යහපත් වීමක් අප දකිනවා ප්‍රියන්ත ලකුණු හඹා යෑම සාර්ථකව කරගෙන තිබෙනවා වෙල්ස් කුමාර විදුහල ලකුණු 41 කඩලු 2 පන්දුවර 5 දී ජයග්‍රහ ඉලක්කය 145 සදීෂ් පතිරණ පන්දු යැවීමට කැඳවා තිබෙන්නේ හරිත මම මේ පිටිකරුවන් දෙදෙනාගේ දැක්ක විශේෂත්වය තමයි තමයි තමත් හොඳින් ධනාත්මක ආකාරයෙන් මේ පිටිකරණ ඉදිරියට ගෙනෙනවා මොකද ඒ වගේම ලකුණු 8ක සම්බන්ධතාවය ඒ කියන්නේ දල දීගිකුත් පවත්වාගෙන යන ගමන් තමයි මේ සම්බන්ධතාවය ඉදිරියට යන්නේ උඩ පන්දුවක් හැටියට රැකගනීද සෑහෙන ලොකු උත්සාහයක් ගත්තේ ඔව් ඔහුට මං හිතන්නේ මිඩ් ඔෆ් සිට මං හිතන්නේ යාර 15ක් විතර දුර දුවේ ගොස් තමයි උඩ පන්දුව වෙතට ඔහු උත්සාහයක් දරන්නේ නමුත් මං හිතනවා ඔහුට පන්දුව ගුවනේදී අවබෝධ කරගැනීමේ යම් දුර්වලතාවයක් අප දකින්නේ ඔහු සාමාන්‍යයෙන් පන්දුව දිහාම බලාගෙන ඔහුගේ තාක්ෂණය යම් ප්‍රමාණයකට හොඳව තිබුණත් මං හිතන අවසාන මොහොතේදී ඔහුට පන්දුව යටට යෑමේදී යම් දුර්වලතාවයක් ඔහු පෙන්눔 කරා සදීෂ් පතිරණ රිච්මන්ඩ් විදුහලට එරෙහිව පසුගිය තරගයේදී ලකුණු 25කට කඩලු 2ක් දවා ගත්තා. ජයග්‍රාහි ශාන්ත පීතර කණ්ඩායමට පන්දු යැවීමේ දස්කම් දැක්වා. කඩලු රකින්නේ ලක්ෂණ රොඩ්‍රිගෝ. මේ පිතිකරුවන් දෙදෙනාට විශාල වගකීමක් ප්‍රියන්ත තම කණ්ඩායමට සාර්ථකත්වයක් ලබා දෙන්න විශේෂයෙන් කඩලු රකින ක්‍රීඩකයා හැටියට පිරිස් තවමත් ආරම්භක ප්‍රතිකරුවා පිටියේ රැඳී සිටිනවා උපනායක වීරක්කොඩි සමග ඉතාමත් දුර්වල ආකාරයෙන් මං හිතන්නේ ඔහු පිටිකරුවා දැවි යනවා ඒ දැවි යන අවස්ථාවේදී මං හිතන්නේ ඔහු උත්සාහයක් දරනවා ඔහුගේ ශරීරය පොඩ්ඩක් අපිට ඒ පුනරුපුනරින් අවබෝධ කරගත හැකි වේවි තමයි ඉන්සයිඩ් අවුට් පහරක් ගහන්න ගියේ නමුත් මහිතර හොටියක් අපි කියන අර කැෂුවල් එහෙම නැත්නම් හරි සැහැල්ලුවෙන් ඒ පහර වෙතට යන්න උත්සාහයක් දරන්නේ මං හිතන්නේ ඔහු එකතන සිටගෙන මං හිතන්නේ ඔහු ඩ්‍රයිව් පහරක් එල්ල කරලා නම් ඌට පහසුවෙන් මේ පන්දුවට වෙතට යොමු වෙලා ඌට ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් සානගත කිරීමක් කරන්නට හැකියාවක් තිබුණා මං හිතනවා ඒ අවස්ථාවේදී ඌ ඕනවටත් වඩා ඔහුගේ ශරීරය ඒ පන්දුවෙන් පිටතට අරගෙන තමයි ඌ ඉන්සයිඩ් අවුට් පහර එල්ල කරන්න උත්සාහයක් දරන්නේ නමුත් ඒ අවස්ථාවේදී පිත්තේ ඉවත ධාරයේ වැදීම නම් පිත්තේ නියමිත ස්ථානයේ පන්දුව වදින්නෙත් නැහැ ඒ තුලින් තමයි මම හිතන්නේ උඩ පන්දුවක් හැටියට පරිවර්තනය වෙන්නේ අපි උඩ පන්දුව රැකගත්තේ සුරකිව මනෙල්ක ද සිල්වා යනුව සදීෂ් පතිරණ පන්දු වේමිට කැඳවා ගැනීම හරහා සාර්ථකත්වයක් ලබා ගන්නවා ආරම්භක ප්‍රතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ ලකුණු 16 දී කඩලු 2ක්ම බිඳ වැටුණා මුලින් සඳුන් සොයිසා ලකුණු 13කට නනතුරු ඩිලංක මදුරංග ලකුණු නොලබා ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා දැන් ලකුණු 15කට විහඟ වීරක්කොඩි ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට ශාන්ත පීතර පන්දු යවන්නට හැකියාවක් ලැබී තිබෙනවා අතර මම හිතන්නේ මේ ශාන්ත පීතර කණ්ඩායමට ජයග්‍රහණය ගැන කල්පනා කරද්දී උන්ට ලකුණු ආවරණය කරනවට වඩා මම හිතන්නේ කඩුළු දවා ගැනීම ගැන කල්පනා කරනවා නම් වඩා යෝග්‍යයි කියන එක තමයි මම දකින්නේ මොකද මේ තනතිල්ලේ පිටිකරුවන්ට තියෙන යෝග්‍ය පහසුකම ඒ වගේම මේ පිටිකරුවන් අතර සම්බන්ධතාවයන් ගොඩනැගීමට තියෙන අවස්ථාවන් අඩු කරමින් කඩලු දවා ගැනීම ගැන කල්පනා කිරීමේදී ඒ වගේම පන්දු රකින්න නියමිත ස්ථානයන් වල යොදවා ගැනීම මං හිතන්නේ ඉතාමත් වැදගත් වේවි. ඒ වගේම මං හිතනවා ඔවුන් හොඳ පිටියක් සකස් කරලා තියෙනවා මේ වමතින් දඟ පන්දු යවන්නට. මොකද අපිට පේනවා ෂෝට් තර්ඩ් මෑන්, බැක්වර්ඩ් පොයින්ට්, පොයින්ට්, එක්ස්ට්‍රා කවර්, ඒ වගේම ෂෝට් ෆයින් ලෙග්, බැක්වර්ඩ් ස්කෑන් ලෙග්. මේ නව පිටිකරුවා අවිදු ප්‍රනාන්දු ඔහුට එතරම් වෙලා ගත කිරීමට හැකියාවක් නැහැ තන තිල්ලට හුරු වීමට විශේෂයෙන් පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් වන්නේ මේ ශාන්ත පීතර විදුහලේ පන්දු යවන බල ඇණියේ විවිධත්වය මත ඉතාමත් හොඳ පන්දු යවන්නන් තනිෂ විරකෝන් වැනි පිටදඟ පන්දු යවන්නන් විනු මොහොට්ටි වැනි පිටදඟ පන්දු යවන්නන්ට අමතරව මේ සදිෂ් පතිරණගේ වගේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකිනුත් එයට සංකලනයක් ඒ වගේ මේ විශේෂ දූ පිටියක් මේ පන්දු රකින්නන් සකස් වෙලා තියෙන හරිත අපි හරියට අවබෝධයක් ගත්තොත් කඩුල්ල පිටිපස කඩුල් රකින්න ඇතුළුව 5 දෙනෙක්
pandurakino. Ekena un balapurthura me kridikan ara late cut paharawal paddle sweep paharawal ella karai kiyana balapurthwen. Pavathina ema naththam yodawagat pitiya saarthaka karaganna pandu yavimat wedagath un e karyayat hondin nitu karana kaalayak apa dakinne. යනුව තවත් පන්දුවරක නිමවම පන්දුවර 6ක් නිමවෙදී ලකුණු 45 කඩලු 3යි ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 100ක් ප්‍රෙස් කරගත යුතුයි. Shanta Peter Kasi Vasi Dinagan Munin Lakun Raskale Palon Pandu over Pahatuladi Lakunu Panasata Eka Kadulai and Wales Kumar Viduhala Eanwa Pasupas in Sitini Tamat Darshani Piti Praharak Mehdi Kalvela Manima Timing Itamat Tondai එවගේම placement ක්‍රීඩකින් නොමැති ස්ථානයක් තෝරා බේරා ගැනීම පිටිකරුවාගේ දක්ෂකම පැහැදිලිවම ඒ වගේම තමයි මේ වමත් පිටිකරුවේ කියන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් මේ mid wicket සහ long on අතර පරතරයෙන් පන්දු යොමු කිරීම මං හිතන්නේ ස්ථානගත කිරීම ඉතාමත් විශිෂ්ටයි ඒ වගේ පන්දු ගුවනේ පා කරමින් පොඩ්ඩක් ඔහු වෙතට ආව නමුත් ඒ නියමිත පන්දු පතිතෙච්ච ස්ථානයට මොහුගේ පාද යොමු කරමින් එල්ල කරන ලද පහරක් මේ තරංගයේ පුරාම පිටියේ මැද සිට දස්කම් දක්වා තිබෙනවා කඩුල්ල පිටුපස සිට සහ කඩුල්ල ඉදිරිපස සිට විශ්ව පීරිස් ආරම්භක ප්‍රතිකරුවා දැන් නොදවි ලකුණු 21යි ලකුණු 50 වාර්තා වෙනවා වේල්ස් කුමාර විදුහලේ කඩුලු තුනක් බිඳ වැටි අවසන් ඔබන් හිතනවා හර්ථ මේ පිටිකරුවන්ට ඇත්තටම ඔවුන්ට මේ සම්බන්ධතාවයන් ගැන කල්පනා කිරීමේදී ඔවුන්ට අනවශ්‍ය ආකාරයෙන් හතරේ පහරවල් කරා යාමක් ගැන හිතන්නේ නැතුව ඔවුන්ගේ මේ ලකුණු ලබා ගැනීම මේ 1 2 ලකුණු වලින් මේ රිද්මය පවත්වාගෙන ගිහිල්ලා අවසාන ඕවර වලදී මොකද කඩලුත් අතැතිව ඔවුන්ට අවසාන ඕවර හතරේ පහේදී වගේ ටික ප්‍රවේගකාරී පහරවල් ගැන කල්පනා කරනවා නම් මං හිතන උන්ට මේ ලකුණු 100 ආවරණය කිරීම ඉතාම අපහසු වෙන එකක් නෑ කියලා මොකද මේ පන්දු යවන්නන්ගෙන් සහ තනතිල්ලෙන් තියෙන වාස්තුවේ තත්ත්වයන් ඔබ පවසා සිටියා සම්බන්ධතාවයන් පිළිබඳව හොඳ සම්බන්ධතාවයන් දෙකක් ශාන්ත පීතරේ මේ වාර්තා වුණා. මුලින් දෙවන කඩුල වෙනුවෙන් ලකුණු 65ක් වාර්තා කළා චන්දුල ජයමාන සහ හෂාන් වනසේකරින් අනතුරු හයවන කඩුල වෙනුවෙන් ලකුණු 44ක සම්බන්ධතාවයක් මනෙල්ක ද සිල්වා සහ නායක විනෝ මොහිටි. යෙලින් පන්දු පහර එල්ලවන්නේ ලකුණු 6ක් වේතුවේ ලකුණු 6යි. කොන හතරද ලකුණු හතරයි ප්‍රබල ප්‍රහාරයක් ඔබ හිතන මෙන්න මේක තමයි අපි දකින එකම දුර්වලකම මොකද ඔකට මේ අප දකින්නේ පුනරූපණය අතන පිටිකරුවා ඉතාමත් හොඳින් අවබෝධ කරගත්ත ඩීප් මිඩ් විකට් සහ ලොง ඔන් හි පිට පන්දු රකින්න දෙදෙනෙක් තියෙන නමුත් ඒ අවස්ථාවේදී ඔහු වැරෙන් පහරක් එල්ල කරන හය පහරක් කරලා පරිවර්තනය කරන්න නමුත් මම හිතන්නේ පන්දු රකින්න විශේෂයෙන් ලොง ඔන් හි සිටි පන්දු රකින්නාගේ හොඳ උත්සාහයක් ඔහු ඒ උඩ පන්දු වෙත නමුත් මම හිතන්නේ ඔහු දකුණු පැත්තට දුවගෙන ගියේ ඉතින් ඒ නිසා ඔහුට ඒ පන්දු උඩ පන්දු රකින්න අවස්ථාවේදී ඔහුගේ ශරීරයේ සම්බර්තාවයේ සම්පූර්ණයෙන්ම ගිලිහියනවා ඒ නිසා තමයි ඔහුට හරියට ඒ උඩ පන්දු ලබා ගැනීම නොහැකි හොඳ උත්සාහයක් මම හිතන්නේ පිටිකරුවාගේ අවදානමක් අරගෙන එල්ල කරන ලද පහරක් අවිදු ප්‍රනාන්දු තමයි පහර එල්ල කරේ සෑහෙන වේලා පන්දුව ගුණේ රැඳී තිබුණා හරිද දැන් අපිට පේනවා ඩීප් මිඩ් විකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ලොง ඔන් හි ක්‍රීඩකයන් තිදෙනෙක්ම හතරේ සීමාවේ යොමු කළා තියෙනවා මේ සෑහෙන අවදානමක් සහිත පන්දු පිටියක් සලකන්නේ පන්දු යවන්න සෑහෙන හොඳ සංයමයකින් පන්දු යැවිය යුතුයි හොඳ ඉලක්කයක් පවත්වා ගත යුතුයි ඒ වගේම පිටිකරු අසලටම පන්දුව එල්ල කිරීමත් පන්දුවක් නම්
අංශක 90ට පහරක් එල්ල කරොත් බැක්වර්ඩ් පොයින්ට් ස්ක්වයර් ලෙග් කලාපෙන් හතරේ පහරක් එකතු කිරීමට හැකියාවක් තිබෙනවා. පැහැදිලිවම ඔබ කිව්ව ආකාරයටම හොඳ පාලනයක් ඇතුව විකට්ටුව වෙතරම් පන්දු යොමු කිරීම පන්දුරක් පන්දු යවන්නාගේ විශේෂත්වය විය යුතුයි. මම පවසා සිටියේ එයයි එවැනි ඉඩක් ලබා දුන්නොත් ප්‍රබල ප්‍රතිපහාරයක් එකතු වෙන්නේ. විශ්ව පීරිස් මේ පන්දුවට පහර දුන්නේ ලකුණු 6 ඔහුට කඩුරු රකින්නා හැටියට ඔහු පන්දුවර 20ක් සිටියා. මේ දැන් ඔහු ක්‍රියාත්මකයි. අපිට පේනවා ඔහු රවුන්ඩ් එකට අන්තයෙන් පන්දු යව්වේ. නමුත් පන්දුව පතිතවන්නේ මිඩල් ස්ටම්ප් එකෙන් පතිතලා ලෙග් සයිඩ් එක වෙතට යන පන්දුවර තමයි ඔහු ඔහුගේ ශරීරය සම්පූර්ණයෙන්ම යොමු කරමින් ඉතාමත් හොඳ ස්ථානයකට ඔහුගේ ශරීරය ගෙන යමින් ඒ පන්දුව පිළිගන්නේ. මම හිතන්නේ ඔහුට අවශ්‍ය ප්‍රමාණයටම එයට පිට්ටේ නියමිත ස්ථානයට ලබා ගැනීමට අවස්ථාව ඔහුට ලැබුණා. ඒ තුලින් ඔහු 6ක් හැටියට පරිවර්තනය කරේ. පන්දුවර 7ක් අවසන් ලකුණු 61යි කඩලු 3යි නොදැවි 27යි විශ්ව පීරිස්. ඔහුත් සමග අවිඳු ප්‍රනන්දු නොදැවි ලකුණු 6යි. දැන් මේ ප්‍රතිකරුවන් දෙදෙනා හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. දන්නවා තිලාන් නිමේෂ් ලකුණු 26කට කඩලු 3ක් දවා ගත්තා. නායකයා වේල්ස් කුමාර විදුහල වෙනුවෙන් ලකුණු 144කට ප්‍රතිවාදී ශාන්ත පීතර කණ්ඩායම නවතා ගැනීමට හැකියාවක් ලැබුණා ඔහුට. ඔහුගේ පොන්දු යැවි මහරහා කඩුලු 6ක් දැවි වැඩිම ලකුණු වාර්තා කළේ හෂාන් වනසේකර. ඉතාමත් දක්ෂ ලකුණු 41ක්, ලකුණු 25ක් චන්දුල ජයමාන්න, ලකුණු 21ක් ලක්ෂණ රොඩ්රිගෝ, ලකුණු 21ක් විනු මොහොට්ටි, ලකුණු 24ක් නොදැවි මනෙල්ක දෙසිල්වා. හොඳ පිතිකරණයක් ඉනිම පුරාම ඔවුන් පවත්වා ගත්තා. පැහැදිලිවම ඔවුන්ගේ ලකුණු ලබාගෙන වේගි. ඒ වගේම හරිත අපි දන්නා සාමාන්‍ය මේ කෙතරම් ක්‍රීඩාංගණයේදී පන්දු රකින්නන් යොදවන අවස්ථාවවලදී පන්දු රකින්නන් දෙදෙනෙක් අතර පරතර ඉතාමත් වැඩි පරතරයක් තියෙන ක්‍රීඩාංගණයක්. මොකද ඒ ක්‍රීඩාංගණයේ අපි කියන ෂේප් එක, එහෙම නැත්නම් ඒ මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, ඒ නිසා සෑහෙන විශාල ඉඩ ප්‍රමාණයක් තියෙන නිසා. ඉතින් ඇත්තට මම හිතන්නේ මේ පිටිකරුවන් ඒ ගැන අවබෝධයක් ලබා ගන්නවා නම් මම හිතන්නේ ඔවුන්ට කෙටි ලකුණු ලබා ගැනීමට තියෙන අවස්ථාව ඉතාමත් වැඩි. ඉතින් මම හිතනවා ඔවුන් ඥානාන්විත ක්‍රීඩා කරනවා නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. මනේක දෙසෙල්වා කැඳවා තිබෙනවා පන්දු යැවීමට. පස්වන පන්දු යවන්න විනු මොහොට්ටි උපයෝගී කරගන්නේ. දැන් හොඳ තරංගයක මේ හොඳ ලකුණු හඹා යාමක ඉඟි පහළ වෙනවා. තව දුරටත් පන්දුවට වේගෙන් පහර දිය හැකි ක්‍රීඩකෙන් කීප දෙනෙක් ප්‍රතිකර ලොජිස්තිය සිටිනෝ. කසුන් නේකනායක, සවිඳු පීරිස් වගේ, වගේම අංජුල සහන්, ඔහුට වේගෙන් පන්දුවට පහර දීමට හැකියාවක් තිබෙනවා. හරි වැදගත් හොඳ එල්ලයකට පන්දු යැවීම. මට එක වෙලාවකට හිතනවා හරිත දැන් මේ සන්ත පීතර කණ්ඩායමේ පන්දු යවන්නන්ට පොඩි පීඩනයක් දැනලා තියෙනවා වගේ. මොකද මේ පිතිකරුවන්ගේ සාර්ථකත්වයත් සමග මේ අප දකින පුනරූපණය පෙන්නුම් කරන්නේ එවැනි ආකාරයේ ඒ පන්දු යවන්නන්ට තියෙන පීඩනය, එම නිසාම ඔවුන්ගේ වෙන දුර්වලකම්. හොඳ යෝකර් පන්දුවක් පිතිකරුවා ගැලවුණා. ඔහුගේ සාර්ථකත්වය ඉතාමත් හොඳින් සමබරතාවය රැක ගැනීම හොඳ පන්දුවක් එල්ල වුණේ. ඔව් මේ තරඟයේ මෙතෙක් අපි දුටුව විශාලතම වෙනස තමයි පිතිකරුවන් පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් මුහුණ දෙනවා. ලකුණු අතර දිව යනවා ඉතාමත් ඉක්මනින්. කඩුලු අතර දිව යාමක් පෙන්නුම් කරනවා. මේ විශේෂයෙන් 20යි 20 තරඟාවලියක අප පන්දු රකින්නන්ගේ කාර්යභාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ කොටසත් හොඳින් පෙන්නුම් කරනවා. මේ ඉතාමත් දිගු ඕවරයක් වනවට කිසිම සමාවක් නැහැ, සැකයකුත් නැහැ. දැන් මේ හරහා වෙන්නේ අර පන්දු යවන්නන්ගේ මානසික තත්ත්වය බිඳ වැටීමක්. ඔව් පැහැදිලි. මේක තමයි මම හරිත ඉස්සෙල් ප්‍රකාශ කරේ මේ පිටිකරුවන් ක්‍රීඩා කරන ආකාරයට. මොකද තාමත් හොඳින් ධනාත්මක ආකාරයෙන් පන්දුව පිළිගන්න ආකාරයක් අපි දකිනවා, විශේෂ පිටිකරුවන් දෙදෙනාම. ඉතින් එම නිසා ඒ පීඩනය පොඩ පොඩ දැන් මේ පන්දු යවන්නන්ට දැනෙන ආකාරයක් තමයි දිස්වන්නේ.
Unda panduak, maithane tamat apariksha kari paharak manghitana me pitikaran mina meveni paharal walin poddak araksha wenawa nam hondai kire ekak mokada un itam hondin pandure pahar denna anawashya akarein tam ekeni paharwal ellakirimata noheki akare pandu walata un paharwal kriya visheshin hadala paharwal ellakaran utsahayak dala manghitana ita wediya watina ounge kadule randisi timen laba ganna lakuna eveni avadanam paharwal walata yanawa ara wada Tamat honda pandu yavi mak yokar pandu akarayata pandu yavanne pitikaru asaratama panduwa yomu karanawa e anuwa vishwa piris dan sahana abiyogayakata lak vela sitinne ohu lakunu 27 nodavi ඔව් පැහැදිලිවම හරිත අප මේ පන්දු වෙනුත් අප දකින්නේ මොකද පිටිකරුවට අසලටම පැමිණෙන පන්දුවට ඔහු කොපමණ උත්සාහයක් දරනවද විශේෂිත උපහාරක් එල්ල කරන්න කියලා මං හිතන්නේ ඒකයි මං ඉස්සෙල්ලාම කියේ මොකද ඔවුන්ට ඔවුන්ගේ පිටිකරණය ගැන අවබෝධයක් තියෙන්න ඕන විශේෂයෙන්ම තව ඔවුන් දෙදෙනා තව ඕවර් කොපමණ ක්‍රීඩා කළ යුතුද කියන එක සම්බන්ධයෙන් ඉතමත් හොඳ පන්දු ඕවරයක් ක්‍රියාත්මක කරන්නේ මානෙල් කද සෙල්වා පිටිකරුවට ලකුණු ලබා නොදෙනව අපමණක් නොවේ ඔහු මානසිකව බිඳවැටෙන අවස්ථාවක් දැන් නැවතත් පීඩණය මානසික පීඩණය පිටිකරුවා වෙතට යොමු කර තිබෙනවා පන්දුවර 10ක් අවසන් වෙද්දී ශාන්ත පීතර කඩලු 3ක් තැවි ලකුණු 85ක් රස කරගෙන සිටියා දැන් මේ යවෙන්නේ 8 වන පන්දුවරේ ලකුණු 64යි කඩලු 3යි වේල්ස් කුමාර මේ පන්දුවරේ නම් නියත වශයෙන් පිටිකරුවන් දෙදෙනා අඩාල වී තිබෙනවා ThePapare.com Samaga Sajivi Avarne, Ketarama Jatendra Kridangane Sita, Pasal Panduar Visse, Palamu Pelataranga Valie, Palamu, Avasan Puruate Tarangi, Devan Inima Kriat Pagwani. Sahin Avadana Maksahita Parak, Lakunu Hatarai, Kava Kridakea, Hatare Sima, Sahin Idiriate Avidagan Ava. Atama Pitikarwata Gurak Ivatin Patita Chapandota Pitikarway Utsaha Darane Mahita Pasubasa Padi Ue Pahara Elagan Backfoot Drive Pahara Katiata Namutatra Pandurakina Uda Panduga and Harihati Abu the Klabagani Natutama Idriate in Nemangana who Hatre Sima Visitianang Itama Pahasum Udapandu Kesevita Avasha Avastavaka Eighty Sahan Pramanekata Pand Idri Panduladi, it a pair of Panduladi, Lakun Nolava, City Nisa, Nirayasen, Pandurakina, Idriata Paminimata, Tibena Avasta Vedi, Eveni Avasta Vakamayune, Namut Pitikaruage, Pitten Vedunupahara, Udapandua Katia, Rakanim Tibu Avastava Gilhigia Vasanava, Pitikarua Satui, Visho Piris, then Nodaviti Sekai, Pandura Atakas and D, Hatatai Kadlutunai, Wales Kumar. Pandu Yavi me Venasak Sidukala Pandu Yavi Chandula Jayaman Yanwa Avindu Pranandu Krida Pitiyen Ivat Kirimata Uda Hakiyawak Labena Honda Uda Panduwak Rakaganne me Api Dakina Ohu Antim Muhutedi Uda Panduwa Yatata Yana Avasthawedi Man Hitanne Ohu Hondinma Yatata Giya Namuth Antim Muhutedi Ohu Man Hitanne Panduwa Gana Avabodhe Poddak Ohuge Avadanayen Gilihichcha Nisa Do Antim Muhutedi Ohuta Panduwa Vetara Paninna Sidu Una Man Hitanne Honda ඒකන ඔහුගේ මානසික ඒකාග්‍රතාවයේ විතමත් හොඳින්ම ඒ උඩපන්දු වෙතම රඳවාගෙන සිටි අවස්ථාවක් ඒ වගේම පිටිකරුවාගේ ඒ අනවශ්‍ය පහලක් හැටියටත් දකිනවා මොකද ඔවුන් ඉතමත් හොඳින් ලකුණු අතර සිටමින් ඉදිරියට යන සම්බන්ධතාවයක් තිබිච්ච අවස්ථාවකදී හොඳයි චතුර ඔබේසේක උඩපන්දුව රැකගන්නේ සුරකිව චන්දුල ජාමාන්නට කඩුල්ල හිම වෙනවා ක්‍රීඩා පිටේ නිවත්වන්නේ ලකුණු 7කට අවින්දු ප්‍රනාන්දු
Then Peter Pivisene, Naikatila Nimesh, Hondin Pandu Yawa, Kandam Winwin, Lakunu, Raskirime, Karebare, Hutta Uraden Venua, Namut, Jana Nituva, Itukaran Hutta Haki, Avaklabe, Sri Lanka, Kandam, Nyojanekar, Tipino, Vasa, the Dahanam in Pahal, Lokosun and Kandame, say, Yanua Adekim, Bahula Critic, Kadir Namkaran Pulon. Oh, Pahadule Mangitan name, Arambaka Pitikar at Samaga, who gave Yam, the Uhulakunatra said now, Nimesh the Puluanam, who at Aragida may Sambanta with the Yanne, Mapadakana Pun Rupane, Pitikarwagi Deviam, Abadakana who offside the game, Podak Pitta, Patitavicha Panduta, who inside out Bahara Kelekrim, Tama Utsa, Daranugi Shari, Legside, Dekapatar Ragin, Namut, Avasanakata, a Pitte. Oh, Kian Titi, oh, now that inside out Parak, Elekirim to Sudan Amune. Even Satama, Uge Pitta, Harry Matsamaka Pitti, with the Darevadi, third man, his city, Creed the Cavitra Rudapandu, Katita Parivartene Uni. Now on a Pandu, Rekriat Makwane, Anua Hatarana Kadula, Bidavatima, Kanda, Amata, San Abiogak, Lakun, Labagani, Vegi Adal, Vitibena, Anua. Kadulu could be in the Vatima Bills Kumar with the Halata Sahin Pasubamak, Mimanavita Menna Daksha Pitiparak Lakunu Hatarai Kelin Mapitra Labagat Panduata Pahare Lavani Vishwa Chaturanga Piris Vismita Akarata Panduata Pahardino. Wetra Mahuta Honda Obu Dactina me Pandu Yavanangi Vegas Ha Tanatili Hasri Magamahana Huta Teen Atram Pandu in a Mavateta Hugi Shariri Yomukiri in Pana Magda Hugi Kalal Belli Mitamatunin Sidino Eva Gim Huta Washa Stan and Kara Stanakata Kirim Vishesh Dakshata Pendana Kridek Visha Lakunu Hai Parwal Lekai Hatare Parwal Pahai Nodavi Tisekai. This pie, no, the way this pie, and Lakunu Hatta Dekai, now on Pandu Recreat Mukane, who own Lakunla Bagani Mesamane, Avashapuani, a Vadia, Randava Gano, Eanua, Kalabala VA to Tatu Ganaway, Wills Kumar with Duhala, then Pasuarni, Tatu Venus on the Puluan. Unamut Harta wound at Tatama, Tava over a Pandu or Hayakatak Pamela, Saman Yankar. Labina Dural Pandura Lakun Labagani met a hara Anek Kit Lakun again a Salkilimatuna Mahitan Vada Yogi Ayasek in Labagat Panduak Lakuna Katrin Namkaran Pulon Ayasek Sahitavai Labagati Pahasu in Labagat Lakunak Nevi Abidakin own Kit Lakunak Karayana Utsa had then Api Pandu Yavana Pandu Mudaharina Pirama. Visha, who gave Shari the offside better again, Gos Vega Parak Katama Utsahe, Dar and Namut Pandu, Yoka Pandu Akarita Patta, Viman Isama, Ota Hari Hati, Pahata Yuman Navasava Clavinine, but on the Pandu Yavimakut Yavasavidi, Pitikarwagan Honda Obu de Katua Chandula Jaman, Dekim Bahul Critico, Pasuke Vasare Naika Shanta Peter Kandami. Oh, Hatare Parwal Nodi Panduyavi Mavedagat Tuno, Hakita Agdurata, Pitikarua Palnekar again in Mavedagat, Tilan Nimesh Lakunla Bagani Maram Bakarno. Ever give me Pitikarwan Dedinata, Ea Akar and Mahatare Parwal Nolabunat, Eakar Kitilakunla Bagani in me Sambanta Vidirati and Pulu and Namuk, the Adumashin, Avashavane, Lakunu Attakawat, Saman, Dalavagia, Namutunte, Kovareka, Adumashin, Lakunu Pahakwat. Eka Kitty Lakuno in Labagam Hakia Vatina Mangitan Ilaki Taman Pahaswevi Peter Malavagan Pandua Elakarane, Eka Lakuna Pamana Himivane Yanua Lakuna Baganimi Vege Palne Karagata Navavan Pandu Reava, Avasan Kadlu Hatrak Devi Lakunu Hatta Pahai, Wales Kumar Jagrahan is Sandha Lakunakasi Hatalis Pakras Kargatui, Metansita, Bobovin when Mr. Katane, then Nek Kosala Saha. Nabod Anne Ekalakunak Pamana Himivane Lakula Baganimi Vegia Palne Karagata in Nick Kosal Saha Nabod Anne Ekalakunak Pamana Himivane Lakula
ලබාගැනීම වේගය පාලනය කරගත්තා කෙනෙක් කෝසල සහ The target is 144, so they're almost in the halfway stage of the run chase. With 11 overs remaining, they need another 70 runs to win this game. So it's almost, it's still under 7 runs and over, within striking range. But the only fact is the Prince of Wales have lost 4 wickets. It'll a lot depend, and they lose their 5th, and that of... the batsman who was making the runs, Vishwa Chaturanga, departs for 37. And there you go. That ball from Mohorty coming in with the arm, traps him plumb in front, and he's gone all for money. 75 for 5. That's a huge, huge blow for Prince of Wales College. Man who has been batting brilliantly, Vishwa Chaturanga, who scored 37 runs in 23 balls, inclusive of 5 fours and 1 6. He's gone, and as you said, Kosala, the wickets was the key factor, and with the wicket of Vishwa Chaturanga Pires at 75, Prince of Wales College are in dire straits, even though they are maintaining quite a healthy run rate. Well, the wickets is the key factor, and that's exactly what St. Peter's have done. They've struck at crucial junctures, and they made sure that none of the batsmen get settled in to build a good partnership. So 5 wickets down. It's all halfway now. 10 overs to go, 70 runs to get, 5 wickets remaining. So everything is halfway. Yes, and Prince of Wales College doesn't need to do much anything exaggerating, because... they need to score just 70 runs in round 65 balls as of now. So singles until the 18th, 19th over would do every ball. Yeah, but the only factor is the wickets that have fallen. And as I said at the start, anything beyond 140 in a school T20 format is always under pressure for the team chasing. You intend to fall into pressure. And that's exactly what is happening to the lads from Moratu. I was having a chat with their coach Kushan, and he said that it's the pressure, that the scoreboard pressure, that will be haunting the Cambrian boys. They have the big hitters to do it, but unfortunately I think all the big hitters are back in the pavilion. That's the key, isn't it, Kosala? These guys, these under 19 school lads, haven't been playing that much T20 cricket, just this tournament, and the pressure, absolutely, as you said, would come into play. Not used to these kind of situations. Well, the captain will have to play a big role for Prince of Wales. He's been there. He's experienced campaigner. He's represented the Sri Lanka youth team in the Under-19 World Cup. So he'll bring some experience from that. On the other hand, Mohorty, he's played well for his school. Oh, this is good. And he's gone. He has the captain. That ball didn't spin. Went on straight with the arm. And this is the experience of Mohorty coming into play. Prince of Wales now looking down the barrel. They lose their captain and their 6th wicket at 76. That's the replay. Mohorty bowling. That ball not spinning. Going in with the arm. Going the other way. And a good take behind the stumps by the wicketkeeper. Lakshina Rodrigo, he had the bails off in a flash. Prince of Wales in trouble, 76 for 6. Darshika is the new batsman coming in. Now, Prince of Wales needs a miracle from somebody. They need somebody like Marlon Samuels or Carlos Brathwaite to take them out now. Well, the man batting on the other end, Kasun Ekanayaka, did exactly the same in the limited overs encounter against St. Sebastian's College in their traditional limited over encounter, scoring a half century.
But he needs some support from the other end. St. Peter's look on top at the moment. Two wickets in this over for Mohatti. Bowling his first over. The game-changing over, I would say. Taking the wicket of Vishwa Chaturangapiris, who's been scoring quite freely. 37 of 23. And then the wicket of skipper Tilan Nimesh. The skipper taking the wicket of... It's good take there from Lakshan Rodrigo. He had the bails off very quickly. So uphill battle now for all, for the Cambrians. He's off the mark in the very first ball. And also the Peatright fielding has been relatively good now. They have, the ground fielding has been good. They've held on to their catches. Yes, sir, on the outfield, there was one brilliant take right near the boundary. So their fielding has been up to the mark, unlike Prince of Wales College, who gave away quite a few extras, misfields. For St. Peter's College, Chaturo Besekara bowled 2 overs, picked up 1 wicket for 19. Sadish Pathiranage, again 12 overs, 1 for 12. Looking for a quick single, it's not there. The fielder converging on the ball quite quickly. Then Chandulam Jayamana, 1 for 7 in his 1 over. And Vinu Mohatti bowling his first over, picking up 2 wickets for just 3 runs. And that ends the 10th over. Prince of Wales College in dire straits at 78 for the loss of 6 wickets. Bowling his first over, he up 2 wickets for just 3 runs. That ends the 10th over, Prince of Wales College in dire straits at 78 for the loss of 6 wickets. Prince of Wales College chasing a victory target of 145 or 78 for the loss of 6 wickets. They got off to a blistering start, courtesy of Sandun Soiza. He started off the scoring with a brilliant 6, magnificent 6. But he was the first to go at the end of the second over. And the scores are on 16. Then 2 balls later, it was Dilanka Maduranga who went out. And there was a good partnership building on. But unfortunately for them, Vihanga Veerakkodi got out for 15. The scores on 43. Then Avindu Fernando trying to play the big shot out in the 9th over. And they are running 2 quick wickets in the last over. Vishwa Chaturanga was scoring magnificently, out for 37. Then 2 balls later, once again Tilan Nimesh, the skipper for Prince of Wales College, out for just 1 run, stumped by Lakshana Rodrigo off the bowling of Vinu Mohatti. Mohatti picking up 2 wickets in that over. As Chaturo Besekara comes on to bowl his third over, 1 for 19 his figures. Tucked away on the leg side, quick single taken. That's what you need from Prince of Wales College, the quick singles. They need to rotate the strike, they need to make sure that they keep the scoreboard ticking. As I said, still it's within striking range. They got to get 65 of the remaining 10 overs, so it's still 6.5, still a runner ball will take them there, but they need to make sure they have the wickets intact and they keep rotating the strike. Nothing fancy should be the message from the dressing room. These two just too close to cut there.
Well, I think for Darshika. Well, if you really notice it, the St. Peter spinners have not been turning the ball. They've been just cutting it through there. It's been skidding on. And the Prince of Wales batsmen have been playing for the turn on most occasion. Ball to short fine leg, run with Jayasena fielding. Once again, a single taken, leg buys. The first extras of Prince of Wales College innings. We got the second game, the second semi-final between Trinity and St. Aloysius Goal, which will take place after this game. The surprise package, St. Aloysius Goal defeating Isipathana College in the pre-quarterfinals. And again, St. Thomas's College in the quarterfinals. Two favorites to come into the semi-finals, Isipathana and St. Thomas's. Abhishekara to Darshika. Straight to the fielder, quick single taken. It is a poor throw. Otherwise, I think the batsman would have been found wanting. If the throw had come into the wicketkeeper's gloves, it might have been a different story. But nevertheless, it's end of the over, 83 for 6 at the end of 11. Don't be constrained. Be versatile. Be flexible. You have the power. Set talk time, SMS and data quotas to match your style and enjoy the full potential of your mobile package. It's my plan from Dialogue. Absolute power to you. To create your own plan, visit www.dialogue.lk/myplan or call 1-777 for more information. Vinu Mohanty to continue. He picked up 2 for 3 in his first over. Bowling to Darshika. Easy does it. Looking for two, these two. Well, by the looks of how they've been batting around out there in the center, these two batsmen doesn't seem to be batsmen with ability to go with a big shot, clear the ropes. So they need to work the singles, they need to make ones and twos and put them in a situation where they can afford to use the long handle. And Kosale, even if they had the opportunity to do so, I don't think this is the right time. 6 wickets down. Easy does it once again. Working on the leg side, looking for two. Well, now it's a win. Send back. Well, if you really look at it, it's a win-win situation. What do Prince of Wales do? Because by hanging in there and tucking it around, they're not going to get to that 144 or 145. So they need to make sure that they are in striking range. So to do that, you need to pick your singles. You need to make the ones into twos and maybe try and prick the occasional boundary. And again, you can see that the big shots is something hard to come by for these two batsmen. Darshika moving a lot in his crease, looking to make himself some room, going down to the offside, to the leg side. Busy cricketer. Vinu Mohanty has sensed that these two are going for singles, so he's keeping four men inside the circle. Well, you have to good captaincy. You have to have four men in the circle, Nawud. That's the criteria. You can only have... it's a compulsory to have four fielders in the circle. Now, this is what I was expecting. They need to make the ones into twos. And if possible, the twos into threes, and then the odd boundary will come in. And I've been told that Kasun is a very capable batsman. He's been the batsman who's been among the runs. And so Prince of Wales will still hope that he
can take them somewhere close to that striking range. It's a packed offside field for Morty. He's got three men in the ring on the offside. They'll pick one more. A very late diving effort from the field at mid-wicket. He dived over the ball on that occasion. End of over number 12. It's 88 for 6, chasing 145 for victory. Now, reserving your train tickets is as easy as reaching for your Dialog mobile. Just dial 444 and get instantly connected with the Dialog Explorail ticket reservation service. A new and hassle-free way to discover the breathtaking sights and sounds of Sri Lanka is now conveniently at your fingertips, anytime, anywhere. Dial 444 to reserve your Explorail train ticket today. Dialog, the future today. Sadish has been brought in. He's gone for 11 runs from his first 2 overs. 12 is the main scoreboard. Our scorer says 11. He's picked up a wicket. Chance of a run out, but no. The batsman manages to come back to his relevant crease. So, when do you think now that the Prince of Wales batsman will try to take the aerial route? Maybe the 15th over? I think later than that, around the 17th, 18th over. But you can't allow to leave too much to the latter. So, they need to start, I would say 15th, 16th over. They need to look for the big ones. One of these two needs to take the initiative to go after the bowling. But given that they've lost 6 wickets, I don't think they have the batting capabilities lower down the order. So I think they'll push as much as they can with the singles and the twos and get closer and then look for the big ones. Both of them on 7, Kasuneka Nayaka and Darshika. Now that should have been put away. That is a bad ball. The bowler is very lucky to get away with that. Long hop. Good bit of wicket keeping again from Lakshita Rodrigo, but the batsman had his foot planted in. Umpire says not out. Good bowling, intelligent bowling from Sadish Pathiranage. Bowling to offside line. He has three men on the offside. Vacant areas on the leg side, so not loving Kasuneka Nayaka. The ball on his pads, too easily tucked away for a single or two. Officially put away, but nevertheless effective for a single. 91 on the board. The target is 145. 13 overs have been completed. Time for a change in commentary. Now, reserving your train tickets is as easy as reaching for your Dialog mobile. Just dial 444 and get instantly connected with the Dialog Explorail ticket reservation service. A new and hassle-free way to discover the breathtaking sights and sounds of Sri Lanka is now conveniently at your fingertips, anytime, anywhere. Dial 444 to reserve your Explorail train ticket today. Dialog, the future today. Prince of Wales College, 91 for 6. 13 overs been completed. Chatur Obesekara will bowl his 4th over. The young right arm off spinner
Beautiful shot there by Kasun Nekanayaka. Just over the extra car fielder for a couple of runs. Neatly fielded there by Sadish Patirana. Good afternoon, Sudarshana. A good game on our hands at the moment. Good afternoon, Tami. Definitely, yes. We have a really good game lined up here. Needing 42 runs from 50. Sorry, beg your pardon. That's 53 runs from 44 balls. So Prince of Wales just need to keep the boat ticking. They can, with a big over, they will be able to squander up this chase. They've done really well, Damita, after those wickets falling at regular intervals. Yeah, the Cambrians were 76 for 6 at one stage, but since then, Sanoj Darshika and Kasun Nekanayaka have resurrected these innings. Can they go all the way? Full toss there by Sanoj Chatur Obisekara. And brilliant running again by the Cambrians, running that first one hard, putting pressure on the field and managing to collect the second one. So, going good so far for Prince of Wales. They just need to keep doing this, keep the scoreboard ticking. And when the big over comes, they will be closer to the target. Well struck again. Yes, Sudarshan, they have just got 6 runs from this over, just 4 balls being bowled, but good batting and good running between the wickets have given them 6 runs. Risk-free cricket by Darshika and Ekanayaka. I love the intent that they are showing because it's all about the intent. They are looking to attack. They are not looking to bog down and waste their overs away. So that's good intent shown by these two batsmen. They are keeping the scoreboard ticking and putting the pressure on this fielder. And there goes a big blow for Prince of Wales' hopes. Right back to the bowler, court and ball for that bowler there. There you go, the replay. They didn't have to do anything rash. They just had to pick the singles up. 6 runs scored on the over already. So, unfortunate for Prince of Wales. 7th wicket departs. Yes, that's the end of Kasun Nekanayaka. He made 13 runs off 18 deliveries. A good catch there by Obisekara. 2nd wicket for the young right arm off spinner. They still need another 49 runs to win this game. We see the cameraman having a good time here. The hard-working photographers of ThePapare.com. The new batsman is Savindu Piris. He's no mug with the bat, but he has a big contribution to make here. Selfie there by the photographers, enjoying a good time. Hot and humid here at R. Premdas Stadium. Nevertheless, I guess that's part and parcel for the job for those boys who rough it out in the hot sun so that we will be able to give you the best shots possible from all the action around the country. Papare.com, Sri Lanka's number one sports hub, bringing you live action of this first semi-final of the All Island Under-19 T20 competition. Second semi-final to be played between Trinity College and Aloysius College Goa. But Prince of Wales need to fight hard to make a match of this one. Another single there by Samindu Piris, he's off the mark, and that's the end of the 14th over. Prince of Wales College 98 for 7. 47 runs needed of the last 6 overs. Just below 8 runs per over. Not an easy task for a schoolboy cricketer. Vinu Mohanty
We bowl from the commentary box end. What about Mohit's captaincy in this second phase of the game, Damit? I think he has used his bowlers very wisely, making sure that there is a strike in them whenever they wanted to get a Prince of Wales wicket, because the Cambrians looked to be threatening when they were set. When there was a partnership happening, they weren't shy to play their shots whenever a bad ball came. Edged out to the back, but they still managed to get a single. Yes, certainly. Sudarshan, talking on that, captains, you know, Vinu Mohit brought himself on, took the two important wickets of Vishwa Chaturanga and Tilan Nimesh. That really turned the game on his head. Poor shot there by Sanul Darshika, not an easy catch, and just fall short of the incoming fielder Randall Senaviratna and Vinu Mohanty. Luckily for Darshika, they have the ball falling in no man's land. A little bit of an industrial stroke there. That's a no ball by Vinu Mohanty, and it'll be a free hit for Savindu Peris. He can still change the field, and that brings up the 100 for Prince of Wales College. Interesting all round here. Chance for Cambrians to get some points on the board. They'll get a single for that effort. Peris will be very disappointed with his effort, and we see the Trinitians just enjoying the game. They can win the semi-final the afternoon. They'll be looking at who will be facing them in the final, which will be played on the 9th of April at DS Senanayake Grounds. Sanoj Darshika trying to be cheeky here. If he can just nudge it around, get some singles there. They need boundaries at the moment, but they cannot afford to give good balls. And good fielding there by Manelka De Silva. Not collected cleanly the first time, but nevertheless managed to stop that ball from racing away to the boundary. A good shot, but equally well fielded by the field in the deep. Darshika shuffles across the stumps every ball he faces, so if he can just stay at one place, his momentum and the head position right, he can probably connect it better than shuffling across. Slashed it to long off and just for a single. That brings up the end of the 15th over. Prince of Wales College 105 for 7. They need another 40 runs of 5 overs. Peter captain has bring his A spinner, Tanisha Veerakon. He bowled 2 overs in the power play and has been entrusted to bowl 2 in the death overs. The leading spinner, he was taken over 100 wickets in the season. Ideal bowler to bowl the death overs. Not very easy condition to play a cricket on. Very humid and sunny out there. So definitely the spinners, spinners have it a little easier than the pace bowlers, who have to work their way for every single ball. The Cambrians need a boundary here. They need it quickly. Definitely a big shot would be of great help for the Cambrians.
But Peters have no idea or no mind in doing that. They will look to finish back this season. They've been an impressive side, but faltered at very crucial matches. They don't have much batting left in their ranks. It's another 3 wickets remaining. They need to take calculated risk. But nevertheless, it's a do or die battle. Semi-finals, the Singa Cup, Under-19 Schools T20 Tournament. Fired in by Tanisha Veerakon. That's managed to get a single. You got to give it to the Cambrians. They've been a very frightening outfit from the word go. They haven't had it easy. They got them all in from St. Sebastian's when it comes to their limited over game. But I've had heart to come back fighting in this T20 competition, turning out in the semi-finals. It's important that they go for a shot in this over. They need to clear the boundary at least once. Peters was unable to convert it. Only just one run taken there by Peters, and that's the end of the 16th over. The scores move on to 109 for 7. They need another 36 runs off the last 4 overs, and it will be ThePapare and Priyant Udayaratne for the final 4 overs. Pandur Pahalwak Avasan Uimedi Shanta Peter Ekasia Navea Kadulu Pahai Wales Kumara Ekasia Pahai Kadulu Hatai then may have any da Hatuna Pandure Asiru Lakak. Oh, summoning Orek Lakun Namek Dalavega Portagna to me Lakunu Tisa Labaganimidi Mangitanivagim Kadru Tower Tunak Pamlai Trutini. මේ පිටික රොන් දෙදනාට යම් වගකීමක් තියෙනවා මේ කඩලු ආරක්ෂා කරගන්න මේ ඉදිරියට යෑම ඒ වගේම මම හිතනවා මේ අවස්ථාවේදී යවුන 4 5 වල් ගැන අනිවාර්යයෙන්ම අඩුම වශයෙන් එක ඕරයකට එක 4 5ක් වත් ලබා ගැනීම ගැන පොඩ්ඩක් කල්පනාකාරී විය යුතුයි ඒ කාර්යභාරය ඉටු කරන්න පුළුවන් එකම පිතිකරුවා සනෝජ් දර්ශක. නමුත් පන්දු පිටිය හොඳින් සකසා තිබෙනවා. හොඳින් පන්දු යවනවා සකසා ඇති පිටියට අනුකූලව. ඒ වගේම අහත තවත් තියෙන එක දෙයක් තමයි මේ පිතිකරුවන් වේගයෙන් පහරවල්. ඒ කියන්නේ ප්‍රවේගයෙන් පන්දුවට පහරවල් එල්ල කිරීමට උත්සාහ දරනම තුලින්ම ඔවුන්ට අටවන කඩුල්ල මිද වැටෙන්නේ පහසුවෙන් කඩුල්ල බිඳ තමා ගන්නවා සවින්දු පීරිස්ත දෙවියන් සනොජ් අපි දකිනවා අතල මං හිතන්නේ ඉතමත් පහසු උඩ පන්දුවක් ෂෝට් ෆයින් හි සිටි ක්‍රීඩකයා වෙතට ඒ උඩ පන්දුව යන්නේ ඔහු පැඩල් ස්විපහරක් එල්ල කිරීමට උත්සාහය දරන්නේ පිතිකරුවා විසින් ඉතමත් පහසු උඩ පන්දුවක් මම හිතන්නේ මෙවැනි අවස්ථාවකදී අතරම පිටිකරුවා කල්පනාකාරී වුණේ නැහැ කුමන ආකාරයෙන්ද මේ පන්දු පිටියේ සකස් වෙලා තියෙන කියන එක රන්මෙන්ත් ජයසේන පාසුවෙන් උඩ පන්දුව රැකගන්නේ යනවා සනොජ් දර්ශක ක්‍රීඩා පිටින් ඉවත් වීම හරහා වේල්ස් කුමාර විදුහලේ බලාපොරොත්තු තවදුරටත් බිඳ වැටෙනවා ඒ වගේම ශාන්ත පීතර කාන්තායම ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා සුසුකම් ලබා තිබෙනවා
දැන් මේ පන්දුවර විශ්ව තරගාවලියේත් අවසන් තරගයේ සුදුසුකම් ලැබීමට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථා උදා වී තිබෙනවා උන්ට. ඔය අතරම හරිත මං හිතන්නේ මේ අද දවසේදී විශේෂයෙන් සාමාන්‍ය පිතිකරණයේ උන්ගේ පිතිකරුවන් දෙදෙනෙක් පමණයි සාර්ථක වුණේ. නමුත් අනෙක් පිතිකරුවන් යම් ආකාරයක දායකත්වයක් ලබා දුන්නත් මම හිතන්නේ සමස්යක් හැටියට ගත්තොත් සාන්ත පිතිකර කණ්ඩායමේ හොඳ පිතිකරණ ලයිස්තුවකුත් සිටින ආකාරයක් තියෙනවා. ඒ වගේම ඒ හා සමානව සාමාන්‍යයෙන් අඩු ලකුණු සංඛ්‍යාවක් පවා ආවරණය කිරීමට හැකි පන්දු යවන්නන් සංඛ්‍යාවක් සිටින කණ්ඩායමක් ඒ තමත් හොඳින් මැනවින් ඔවුන් පෙන්නුම් කරනවා. මොකද ඒ වගේම නායකත්වයේ විශේෂත්වයක් පෙන්නුම් කරනවා. මේ පිතිකරුවන් පිතිකරණයේ යෙදෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් ඇතුව පන්දු රකින්නන් යෙදවීම නව පිතිකරුවා අංජුල සහන් හතරේ සීමාවල් හොඳින් ආවරණය වෙලා තිබෙනවා. හතරේ පහරවල් වලට පිතිකරුවන් මැලිකමක් දක්වන ආකාරයකුත් අප දකිනවා. විශාල ක්‍රීඩා පිටියක් ලකුණු දෙකේ අවස්ථාවන් මගහරවා ගන්නවා. පන්දු ඕවර එක නිමාව සාර්ථකත්වයක් දුටුවා. පන්දු ඕවර 18ක් අවසන් වෙද්දී ලකුණු 113යි කඩුලු 8යි වෙල්ස් කුමාර. නායක වීනු මොහොට්ටි පන්දු යවීමේ කාර්යභාරයට උර දෙන්නේ. සාර්ථකත්වයේ නැවතත් රඳවා ගන්නවා. ඔහුගේ තුන්වන කඩුල්ල බිඳ දමා ගන්නවා. 113යි කඩුලු 9යි යනුව මේ තරඟයේ තීරණය දැන් බොහෝ දුරට විසඳී අවසන්. එතම පහසු ජයග්‍රහණයක් වාර්තා කරන්න ඉතාමත් ආසන්නයි සන්ත පීතර කණ්ඩායම. මම හිතන මේ පස්සු පෙළ පිතිකරුවන් නම් සෑහෙන අසාර්ථක වුණා. මම හිතන මේ ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී එහිදී ඒ වගකීම සම්පූර්ණයෙන් මම හිතනවා මේ වේල්ස් කුමාර කණ්ඩායමේ පන්දු යවනන් ලබා ගත යුතුයි. මෙවැනි ලකුණු සංඛ්‍යාවක් විශේෂයෙන් ලකුණු 144 වෙනි ලකුණු සංඛ්‍යාවක් ලබා දීම කෙසේතත් අප සාමාන්‍යයෙන් දකින මේ පාසල් වාරයේදී සිදුවෙච්ච තරඟ අතරින් ගත්තොත් මම හිතන්නේ විශේෂ තරඟයක්. ඔව් නෑ, ශාන්ත පීතර කණ්ඩායමක් හැටියට මේ තරඟාවලිය පුරාම දස්කම් දක්වා තිබෙනවා. මේ තරඟ වාරය පුරාමත් පාසල් ක්‍රිකට් තරඟවලදී හොඳ දස්කම් දක්වා තිබෙනවා. ඔවුන් මම හිතන්නේ අසාර්ථක වුණේ එක් තරඟයකදී පමණයි. එක් දින තරඟයක් ශාන්ත පීතර පරාජය වුණා ත්‍රිත්ව විදුහලට. ඉතා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්න මේ තරඟය පැවැතුනේ කටුනායකදී. දැන් ත්‍රිත්ව විදුහල දෙවන අවසන් පූර්ව අටේට අද සවස සහභාගී වෙනවා ගාල්ල ශාන්ත අලෝෂස් විදුහල සමගින්. ඒ අනුව බොහෝ දුරට ශාන්ත පීතර සහ ත්‍රිත්ව අවසන් තරඟයක් දැකබලා ගැනීමට ඉඩකඩ සැලසේවි ලබන සෙනසුරාදා. අවසන් පිතිකරු ඔහුට තිබෙන ඉලක්කය මං හිතන්නේ ලකුණු තව 43ක් 42ක අවශ්‍යතාවයක්.
දිලේශ් නායකර අවසන් පිතිකරුවා හැටියට හතරවන කඩොල්ල හිමි වෙනවා නායක විනු මොහොට්ටිට යනුව ලකුණු 113 කට වේල්ස් කුමාර විදුහල සියලුම කඩොල්ල බිඳ වැටෙනවා පන්දුවර පන්දුවර 17යි පන්දු 4කදී පහසු ජයග්‍රහණයක් මේ බලන්න අවසන් පිතිකරුවාගේ දැවියාම කියන්න දෙයක්වත් නැහැ නේද කියන්න දෙයක්වත් නැහැ කොහොමද මේ පාවර්ණේ වැඩි ඒ කියන්නේ කඩුල මුවා කිරීමේ වරදට හසු කරේ කොහොමද කියන එක ගැන හොඳ නායකත්වයේ හොඳ දායකත්වයක් කාසිය වාසිය දිනාගත්තා විනු මොහොතින් අනතුරුව ලකුණු 21ක් රැස් කළා දැන් කඩුළු 4ක් බිඳමා ගත්තා හොඳින් පන්දු යවන්නන් සංකල්පණය කරගෙන වෙනසක් සිදු කළා ඒ අනුව නායකත්වයේ දායකත්වයේ සමගින් ශාන්ත පීතර විදුහලට හොඳ ජයග්‍රහණයක් වාර්තා වන්නේ ලකුණු 32ක 31ක ජයග්‍රහණයක් ඉතාමත් හොඳ ජයග්‍රහණයක් පන්දු වාර 20 තරගාවලියකදී පැහැදිලිවම ඒ වගේම ඉස්සලම් ප්‍රකාශ කරන ලකුණු 144ක් ලබා ගැනීමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් විශේෂයෙන් පාසල් තරගාවලියකදී ඒ වගේම ඔවුනේ ආවරණය කරපු ආකාරය ඇත්තම ජයග්‍රහණය කෙසේ වෙතත් ඔවුනේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඔවුන් පන්දු යවන්නන් යොදවපු ආකාරය, පන්දු පිටිය සකස් කරපු ආකාරය, ඒ හා සමානව පන්දු යවන්නන් උපයෝගී කරගත් ආකාරය මම හිතන්නේ නායකත්වයේ ඔබ කිව්ව ආකාරයටම ඉතාමත් හොඳ නායකත්වයක් ප්‍රදර්ශනය කරා. ඒ වගේම ඔහු තුන් නිරවුල් දක්ෂ ක්‍රීඩකෙක්. ඒ දක්ෂතාවය ඉතාමත් හොඳින්ම පිතිකරණය සහ පන්දු යැවීම තුළ මැනවින් ප්‍රදර්ශනය කරා. ඔව් ශාන්ත පීතර මුලින් ලකුණු රැස් කළේ ලකුණු 144යි කඩුළු 6ක් තැවි පන්දුවර 20 අවසන් වෙද්දී මෙහිදී හෂාන් වනසේකර ලකුණු 41යි චන්දුල ජයමාන ලකුණු 25යි දෙදෙනා අතර ලකුණු 65ක සම්බන්ධතාවයක් දෙවන කඩුල්ල වෙනුවෙන් ලක්ෂණ රොඩ්‍රිගෝ 21යි විනු මොහොට්ටි 21යි මනෙල්ක ද සිල්වා නොදැවි 24යි මනෙල්ක සහ විනු අතර ලකුණු 44ක සම්බන්ධතාවයක් 6 වන කඩුල වෙනුවෙන් පවත්වා ගත්තා. පන්දු යැවීමේදී දස්කම් දැක්වේ නායක තිලාන් නිමේෂ්. ඔහු ලකුණු 26කට කඩුල 3ක් දවා ගත්තා. පන්දුවර 4ක් යැවීමෙන් අනතුරුව පිළිතුරු ඉනිම වේල්ස් කුමාර විදුහල එක් අවස්ථාවකදී හොඳ ලකුණු සංඛ්‍යාවක් සමග සිටියා. එක් පන්දුවරයකට ලකුණු 8කට වැඩිය වාර්තා කර ගනිමින් නමුත් විශේෂයෙන් චතුරංග දැවියාමෙන් අනතුරුව චතුරංග පීරිස් දැවියාමෙන් අනතුරුව ලකුණු 37කට ඔවුන්ගේ ඉනිම කඩා වැටුණු ආකාරයක් අප දුටුවේ එතෙන් පටන් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාවේ අවශ්‍ය ප්‍රමාණය රඳවා ගැනීමට උන්ට හැකියාවක් ලැබුණේ නැහැ සඳුන් සොයිසා ලකුණු 13යි විහංග වීරක්කොඩි ලකුණු 15යි නායක තිලාන් නිමේෂ් ලකුණු අඩුවෙන් දැවිගේ එක ලකුණකට කසුන් ඒක නායක 13යි සනෝජ් දර්ශක 15යි ඒ අනුව ඒ හැටි ලොකු ජයග්‍රහණයක් ඔවුන්ට පෙන්නුම් කිරීමට හැකියාවක් නැහැ ලකුණු 16කට කඩුළු 4යි විනෝ මොහොට්ටි ලකුණු 19කට කඩුළු 2යි සදීෂ් පතිරණගේ ලකුණු 29කට කඩුළු 2යි චතුර ඔබේසේකර හොඳින් පන්දු යැව්වා ශාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් බොහොම ස්තුතියි අපිත් සමග රැඳී සිටියට අපි thepapare.com ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය දෙවන අවසන් පූර්ව වටේ තරගයේ පැවැත්වෙන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කණ්ඩායම සහ ගාල්ල සාන්ත අලෝසියස් අතර මේ පාසල් පන්දුවාර 20 වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටේ තරගයයි සවස පැවැත්වෙන්නේ Now transact with over 40 million EasyCash customers via Dialog, Etisalat and Hutch. Dial #1# hash to register today. Now use selected commercial bank ATMs to withdraw EasyCash at your convenience. Now I can withdraw EasyCash from any commercial bank ATM which displays the EasyCash logo. Select cardless transactions. Select your preferred language. Select EasyCash. Type in the amount you need. Enter your EasyCash account number. You will receive a message onto your mobile. Enter your EasyCash PIN and send to complete your transaction. Now use commercial bank ATMs to withdraw EasyCash at your convenience. Call 7111 for more information. EasyCash, money in your mobile. Connect to Sri Lanka's largest Wi-Fi network with over 2,500 hotspots across the country. Cafes, restaurants,
colleges, hospitals, bus stands, train stations, and many more. Select Dialog Wi-Fi and visit wifi.dialog.lk to register and get your username and password. Choose from four easy ways to top up your account. Go Wi-Fi, go Dialog. Sri Lanka is a small but proud nation, and we know we can conquer the world. So to me, it's important not to settle for anything but the best. Dialog Television is our window to the world. It brings us the widest range of knowledge, information and entertainment from across Sri Lanka and the globe, from education for our kids to the latest movies. Dialog Television, powered by the very latest in digital satellite technology, connects the world to every Sri Lankan home. Dialog is the future today.